තමුණාසලාද මේ රැස්වල ඉන්නේ. එකොළොස් වෙනිදට මුළු රටටම පේන්න දකුණේකම පෙන්නන දවස, ඇල්පිටියේ බලය පෙන්නන දවස, දකුණේ වීර්යවන්ත බව පෙන්නන දවස, දකුණේ සටන්කාමී බව පෙන්නන දවස, සකල ශ්‍රී ලාංකිකයන්ට මෙන්න දකුණේ බලය, මෙන්න දකුණේ රැල්ල, මෙන්න දකුණේ ශක්තිය කියලා පෙන්නන දවස. මේක හරියට අර චිත්‍රපටිය පෙන්වන්න කලින් ට්‍රේලර් එකක් එනවා. ඒ ට්‍රේලර් එක බැලුවම තමයි චිත්‍රපටිය බලන්න හිතෙන්නේ. නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණ චිත්‍රපටයේ දිනන කඳ ඌර කෝකද කියලා පෙන්නන ට්‍රේලර් එක තමයි 11 වෙනිදාට ඇල්පිටිය පෙන්වන්න තමුන්නාන්සලා ලෑස්ති වෙලා ඉන්නේ. ඒ ට්‍රේලර් එකේ සින්දු තියෙනවා සඳු නෑ. ගීතා කුමාරසිංහ මැතිණිය නිලියේ හින්දා මේක හොඳට තේරෙනවා. තමුන්නාන්සලා මේ කරමතට අරන් තියෙන්නේ ජාතික සටනක පෙරවදන ලියන්න. නොවැම්බර් 16 මේ රටේ රඟ දැක්වෙන්නේ මේ මව්පොළවේ ඉරණම පිළිබඳ කතාව, ජාතියේ ඉරණම පිළිබඳ කතාව, ලක්මාතාවගේ අනාගතය පිළිබඳ කතාව, අපේ දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳ කතාව, අපේ තරුණ පරම්පරාවේ අනාගත සිහින සඵල වෙනවද වැළලෙනවද කියන කතාව, පන්සලට බය යන්න සිද්ධ වෙයිද නැද්ද කියලා තීන්දුව වෙන කතාව, කිතුණු දේවස්ථානයට බයෙන් යන්න සිද්ධ වෙයිද නැද්ද කියලා තීරණය කරන කතාව, මේ මහා පොළව, මේ පුණ්‍ය භූමිය සෞභාග්‍යමත් අනාගතයක් කරා යනවද වැළලෙනවද කියලා තීරණය කරන කතාව. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඇල්පිටියේ තමුන්නාන්සල 11 වෙනිදාට චන්දපොළට යන්නේ. 11 වෙනිදාට චන්දපොළට යන්නේ ඇල්පිටියේ ඉරණම් කතාව විතරක් ලියන්න නෙවෙයි, ජාතියේ ඉරණම් කතාව තමන්ගේ කතිරෙන් ලියන්න තමයි තමුන්නාන්සලා 11 වෙනිදාට චන්දපොළට යන්නේ. අර පැත්ත නම් දැන් චන්දපොළට යන්නේ නැති ගානයි. ඊයේ පුතානෝ ඇල්පිටියට ආවා. මන් දන්නේ අපි හාමුදුරුවනේ වැඩම කරා කියලා කියනද කියලා. සමහර විට හිතනින්ද කියයි මේ සජිත් ප්‍රේමදාස වුණම ඇල්පිටියට වැඩම කළා කියලා කියන්නත් පුළුවන්. එහෙව් පුතානෝ. රැස්වීන් 4ක් අවලංගුයි. සිනග නෑ. 11 වෙනිදාට ඇල්පිටියේ තමුන්නාන්සලා පෙන්නන බලය, බොහොට්ටුවට පෙන්නන බලය, මහින්ද ගෝඨා සුසංයෝගයට පෙන්නන බලය, රට වෙනුවෙන් පෙන්නන බලය හරියට පෙන්නුවම පුතානෝට සිද්ධ වෙනවා පියානෝ සොයාගෙන යන්න. එක්සත් ජාතික පක්ෂයත් ඉඳලා වික්‍රමසිංහ මහත්තයා වෙනුවට තමන්ගේ පක්ෂයෙන් හොයාගත්ත නල්ල මලේ අපේක්ෂකයෙක්. සමහරු කිව්වා එක්සත් ජාතික පක්ෂයේ උදවියම, මන් දන්නේ රවි කරුණානායක මහත්තයා වගේ අය කිව්වා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඕ ලෙවල් සමත් නැහැ කියලා. අපි නෙවෙයි කියන්නේ රවි කරුණානායක මහත්තයා. ඕ ලෙවල් සමත් නැහැ කියලා කියපු සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දවස්වල කියන කතා දිහා බැලුවම අපට හිතනවා දහම් පාසල් විභාගයක්වත් සමත් වෙලා නැහැ කියලා. නැත්තම් දෙයි හාමුදුරුවනේ තමන්ගේ මුකයට ශ්‍රී මුකය කියලා කියාගනීද? තමන්ගේ මුඛයට තමන් විසින්ම ශ්‍රී මුඛය කියාගන්න මොනතරම් හීනමානයකින් පෙළෙන්න ඕනද? එහෙම හීනමානයක් නැත්තම් මොන මෝඩයද, මොන මිනිහද
තමන්ගේ මුඛයට ශ්‍රී මුඛය කියලා තමන්ම කියාගන්නේ. නාම යෝජනා දෙන්නත් කලින් දැන් නාම යෝජනා දුන්නා ඊයේ හෙට අනිද්ද වෙනකොට තමන්ගේ අනිත් ඒවට මොනවනවා කියාගනීද? අපි හිතුවා එක්සත් ජාතික පක්ෂයේ අපිට වඩාම වාසි රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයා වුණොත් කියලා. දැන් බලාගෙන ගියාම රනිල් ආව නම් මීට වඩා අමාරුයි. දැන් තමයි අපිට හරිය නියම අපේක්ෂකයා හම්බ වෙලා තින්නේ. එතුමා පටන් ගන්න මම. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ පොදු ජනතාව අමතනවා. එතුමා මම අනුගගා ඉන්නේ නැහැ. පියානෝ ගගා ඉන්නේත් නැහැ. අයියානෝ ගගා ඉන්නේත් නැහැ. ඒ මොනවත් නැතුව මේ රට ගොඩනගන න්‍යායපත්‍රය රටට කියනවා. මේ පොළවේ කෘෂි කර්මාන්තය හදන හැටි කියනවා. දැනුම් මාර්ථිකය නිර්මාණය කරන හැටි කියනවා. තරුණ පරම්පරාව අලුත් සුහුරු ආර්ථික මගකට අරගෙන යන හැටි කියනවා. මේ රටේ විනය හදන හැටි කියනවා. මේ රට අනාගත දශකයේ ඇතුළත ගොඩනගන තැන මොකද්ද කියලා කියනවා. කාටවත් චෝදනා නැහැ, කාගේවත් පම්පෝරි නැහැ. ඒකට සජිත් ප්‍රේමදාස මහත්තයා පුතානෝ ආපු වෙලේ ඉඳන් මම තමයි. එයාටම හරි එතුමටම හරියන නෝන ඩිංගකුත් ඉන්නවා. එයා පුතානෝ, එයා ආර්යවනෝ. තමුනාසලට පේනවා අපිට රනිල් වික්‍රමසිංහලා දෙකක් ඕනද? එකක් රනිල් වික්‍රමසිංහ කෙනෙක් එක්ක අවුරුදු 4 මාරක් ඇදලා මෙහෙම ලෙල්ල හුටන් වුණා නම් මේ රට රනිල් වික්‍රමසිංහලා දෙන්නෙක් එක්ක මේ රටට කොහොම දුවන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ එක්කෙනෙක් ඉන්නවා නාගරික මොඩල් එක. තව රනිල් වික්‍රමසිංහ කෙනෙක් ඉන්නවා පුතානෝ ග්‍රාමීය මොඩල් එක. එක රනිල් කෙනෙක් එක්ක ඉඳලා මෙච්චර පරිප්පුවක් කන්න වුණා නම් මේ රටට ඒ වගේ ඩබලක් ආවොත් කොහොමද තියෙයිද? සජිත් ආවත් අගමැති රනිල්ලු අපි නෙවෙයි කියන්නේ සරත් පොන්සේකා. සිරිසේන ජනාධිපතිතුමාව දාලත් අගමැති වුණේ රනිල්. සජිත් ප්‍රේමදාසව දාලත් අගමැති වෙන්න හදන්නේ රනිල්. සරත් පොන්සේක මහත්තයා කියන විදියට කෘත්‍යාධිකාරී සභාවේදී ඒ තීරණය අනුමත කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා එකඟ වුණා. සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරලා අගමැති වුණේ රනිල්. දානමැවැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ අඬුපඩු කීපයක් කැපුවා. කපලා අගමැතිගේ අතට සැලකිය යුතු පාලනයක් ගත්තා. පාර්ලිමේන්තුව විසුරුවන්න මහජනතාව ඉල්ලුවා බැරි කළා. ඒ ඔක්කොම කරගත්තේ රනිල් අගමැති හැටියට බලය පාවිච්චි කරන්න, පොට පාද ගන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ සිරිසේන ජනාධිපතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මේ පුටුවේ වාඩි කරන්න. ඒ නිසානේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මම ජනාධිපති මන්දිරේ නොසිටිමි, මම මහා පාරට වී සිටින්නෙමි. දැන් තමුන්වහන්සේලාට ඕනේ මේ පාර යනකොට ඇඟේ හැප්පෙන ජනාධිපති කෙනෙක්ද? මහා පාරට වෙලා හිටියොත් මොකෝ පුතානෝ සල්ලි අමාරුවක්ද කියලා රුපියල් දෙකක් දික් කරන්න හිතේ තමුන්වහන්සේලාට. අපට ජනාධිපතිවරු ඉන්නේ මහා ඕනේ මහා පාරේ තියාගන්න නෙවෙයි. ඉන්න තැන කොතන වුණත් මේ රට රකින්න, මේ රට හදන්න, මේ රට අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ගොඩනගලා දෙන්නයි අපට ජනාධිපතිවරු ඕනේ. පාරේ රස්තිය අදු ගහන්න ඔය අලුවෙක් එක්ක බැරිය. ඒකට ජනාධිපති කෙනෙක් ඕනේ. ඊළඟට කියනවා මට ජනතාව නැතුව බෑ. ජනතාව තමයි ඔක්සිජන් O2. දැන් තමුන්වහන්සේලා ගාවට මං ආවොත් මට හම්බෙන්නේ ඔක්සිජන්ද කාබන් ඩයොක්සයිඩ්ද? එතකොට ගෙදර හිටියොත් ඔක්සිජන් හම්බෙන්නේ නැද්ද? ගෙදර නෝනාගෙන් එන්නේ මොනොක්සයිඩ්ද කාබන්?
தமிழ்நாசலட பேணுவா. சஜித் பிரேமதாச மகத்தியாட்ட மேலாட்ட தேரன்னே மே புலவ தேரன்னே ஏ பத்தன் கியனோ வீவலட்ட தினவா சாதிகமில்ல ருபியால் பனஹலு கப்பர பொருந்து தினவா அரக நிகந்தனவா மேக நிகந்தனவா சபத்து தெக தினவா புருசுவ தினவா தெய்ஹாமதுரோனே இன்ன தீனே நிகங் එයා දතුත් මැදලා දෙනවා වතුත් කවනවා ඇඳුමත් අඳනවා සපත්තුත් දානවා සමහරලාට යන්න වාහනයකුත් එවයි දැන් මෙහෙම ජනාධිපති කෙනෙක්ද මේ රටට ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ රටේ ආර්ථිකය නගා හිටෙව්වා ආදායම් වැඩි දියුණු කළා සංචාරක ව්‍යාපාරයේ යුද්ධය ඉවරුණාට පස්සේ පිබිදුණා තීවර කර්මාන්තය දියුණු වෙන්න පටන් ගත්තා මේ රටේ අපනයන භෝග වගාවට පණාව මිලක්කාව ආයෝජන මේ රටේ හැමතැනම කෙරෙන්න පටන් ගත්තා ආර්ථිකයේ අපේ දරුවන්ට අවස්ථා සුලභ වුණා ඒ නිසා ගහක ගෙඩියක් කඩා ගන්න මිනිහෙක් නාගරික ප්‍රදේශවල නැති වුණා පකිස්තාන් කාර්යෝ කොටුවේ තියෙන होटल वाले कोट्टुरोटी का हन्ने इन्ना पटांगा था मैं तो कुनु आसिया में बनाला टवाल वाले मिनिस्टर पाकिस्तान कार्यो मीगा मुहैत्या ना संचार का होटल वाले वेटर वाले टेन्ना पटांगा था ये वाके रस्सा वाले टेन ना पेतरु ना परंपरा वादी मधी कराना पटांगा था आर्थिक अवस्था बहुला उना रटा खादन वाई कियाने आर्थिक अवस्था बहुला करने का නැතුව දෙඤ්ඤන් නිකං සපත්තු දෙඤ්ඤන් මේස් කූට්ටම දෙඤ්ඤන් පුරුසුව දෙඤ්ඤන් අරක දෙඤ්ඤන් 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 අයියලට රටක් හදන්න බෑ නායකත්වයක් මේ පොළවට ඕනේ මව් පොළවට ඕනේ මේ රටට ජනාධිපති කෙනෙක් ඕනේ මේ මව් පොළව ඉදිරිපිට තිබෙන තර්ජන අභියෝග ජය ගන්න ඒ අභියෝග ජය ගන්න වෙන මාර්ගයක් නැහැ එදා අප්‍රේල් මාසේ 21 වෙනිදා සහරාන් ලගේ මිනිමරු මරාගෙන මැරෙන ප්‍රහාරය ලක්මාතාවගේ හදවත මතයි පපපතිත උනේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට ඉන්න ඕන මේ රටේ මේ සමගියෙන් අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕන මේ රට බෝගහා බෝගහා යට සියලු ජන කොටස් වලට සාමය සමගිය නිර්මාණය කරපු රට ලන්දේසි ඇවිල්ලා පෘතුගීසින්ගේ කාලේ කුරුස්සේ දාගත්තු සිංහල මිනිහව මරා දාන්න හදනකොට පන්සලේ බණමඩුව පල්ලියේ යාඥාවට දීපු රට ලන්දේසි ඇවිල්ලා මුස්ලිම් මිනිසු මරා දානකොට උඩ රට රජුරෝ මුස්ලිම් මිනිහව රැක්ක රට සුද්ධෝ අපට සහජීවනයේ කියා දෙන්න එන්න කලින් තේරවාදී බෞද්ධ සංස්කෘතිය ඇතුලේ සහජීවනය ප්‍රායෝගිකව නිර්මාණය කරපු රට මේ මහා සංස්කෘතිය ඇතුලේ හැම අනන්‍යතාවයකටම ගරු කරමින් ජීවත් වෙන්න පුළුවන් ගුණය නිර්මාණය කරපු රට බෝගහා යට අපි කාටත් එකමුතුව ඉන්න පුළුවන් බෞද්ධයට විතරක් නෙවෙයි බෝගහ සිසිලස දුන්නේ හා අන්‍ය ආගමිකයට අන්‍ය ජාතිකයට ඒ සිසිලස බෝගහ දුන්නා එහෙවු රට තමයි කොටි ත්‍රස්තවාදයේ නොත්පල කරලා ගිල ගන්න බැලුවා බටහිර රටවල් ඒක බැරි වුණාට පස්සේ තමයි තව ත්‍රස්තවාදයකට උපත ලැබලා දුන්නේ සහරාන් ලගේ ත්‍රස්තවාදයට උපත ලැබලා දුන්නේ එක සාමාන්‍ය මුස්ලිම් ජන සමාජයෙන් ආපු ආවේගයකට වඩා බටහිර රාජරාජවාදීන් මේ රට ඇතුළට කඩා වදින්න පොටක් පාද ගන්න පාවිච්චි කරපු ත්‍රස්තවාදයක් 97 වතාව බුද්ධයන්ස තොරතුරු කියලා තියෙනවා අගමැතිතුමා වගේ වගක් නැතුව ඉන්නවා අනිත් ඇයොත් එහෙමම ඉන්නවා 97 වතාවක් කියනවා සහරාල්ලා ප්‍රහාරයකට ලෑස්ති වෙනවා කියලා විදේශ සත්තු සේවා කියන ප්‍රහාරයකට ලෑස්ති වෙනවයි කියලා කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ අන්තිමට 400කට වඩා අහිංසක මිනිස්සු පල්ලි ඇතුලේ දේවස්ථාන ඇතුලේ හෝටල් ඇතුලේ මරා දානකම් මේ පාපී පාලකයෝ රැළ ඔහේ බලාගෙන හිටියා
ඒකෙන් හිරිවැටිච්ච රට, ඒකෙන් උත්පල වෙච්ච රට, ඒකෙන් වේදනාව විඳින රට, පියෙන් ඇලලිය ගිය රට, නැවත මරාගෙන මැරෙන බෝම්බ කාරයන්ගෙන් මැරුම් කන්න සූදානම් නැති රට තමයි. එඩිතර නායකෙක්, බල සම්පන්න නායකෙක්, තීන්දු හරියට ගන්න නායකෙක්, ඇහැක් වගේ මගේ මව් රට රකින්න පුළුවන් නායකෙක් මේ රටේ ජනයා ඉල්ලන්නේ. අන්න ඒ හන්ද මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ දණ්ඩේ බඩගාගෙන යන නායකයෙක් නෙවෙයි මේ රට ඉල්ලන්නේ. තමුන්නාන්සලත් එක්ක මැරෙන්න බය නැහැ කියලා කියන පියානෝ ගත්මග යන නායකයෙක් නෙවෙයි මේ රට ඉල්ලන්නේ. මේ රට ඉල්ලන්නේ එඩිතර නායකයෙක්, 30 අවුරුදු සාපරාදී ත්‍රස්ත යුද්ධය ඉවර කරන්න නායකත්වය දීපු ආරක්ෂක ලේකම් හැටියට ඒක කළමනාකරණය කරපු, වැඩ කරලා පෙන්නපු, රට රැකලා පෙන්නපු නායකයෙක් මගේ අම්මේ තාත්තේ මේ රට ඉල්ලන්නේ. නිකන් ලොසින්ජර නායකයෝ මේ රටට වැඩන්නේ නැහැ සූප්පු කර කර ඉන්න. දැන් අවුරුදු 4 මාරක් මෙහෙම සූප්පු කර කර හිටියත් දතුත් කෙවුනා. සිංහල මිනිහට ආරක්ෂාව ලැබෙන්නේ එතකොට, දෙමළ ජනයාට ආරක්ෂාව ලැබෙන්නේ එතකොට, සාමකාමී මුස්ලිම් ජනයාට ආරක්ෂාව ලැබෙන්නේ එතකොට. ආරක්ෂාව අපට ලැබුණම තමයි සංහිඳියාව වර්ධනය වෙන්නේ, ජනතාව අතර සමගිය වැඩෙන්නේ. අපිට ඕනේ සමගිය නසන නායකයෙක් නෙවෙයි, ආරක්ෂාව ලැබලා දීලා සමගිය වඩවාලන නායකයෙක් තමයි මේ මව්පොළවේ. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් ඉල්ලන්නේ. බේද වපුරන්න වුණ අපට එපා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඒ නායකයව දොරට වඩම්මන දවස තමයි 11 වෙනිදා එල්පිටියෙන් තමයි ඒ නායකයා දොරට වඩම්මන්නේ. ඒ නායකයව කලෙලි මංගල්‍ය තමයි 11 වෙනිදා එල්පිටියෙන් පටන් ගන්නෙ. ඒ කලෙලි මංගල්‍ය තමයි 11 වෙනිදා එල්පිටියේ ජනතාව අතරට ලැබිලා තියෙන්නේ. මේක වෙන කොහෙවත් කාටවත් හම්බෙච්ච ස්විප් එකක් නෙවෙයි. මේ ස්විප් එක නිකන් හම්බුනේ නැහැ අපේ පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂක මහත්තුරු මැතිවරණ කොමිසමේ ගේට්ටුව යට මහවැස්සේ තෙමි තෙමි වාඩි ලාගෙන සටන් කරලා ගත්තු වරමක්. ජනාධිපතිවරණයක් අස්සේ මීට කලින් ප්‍රාදේශීය සභා ඡන්දාවේ නැහැ. ජනාධිපතිවරණයක් අස්සේ මීට කලින් වෙන ඡන්දයක් තමුන්නාන්සලට ලැබිලා නැහැ. මේක හරියට 93 දකුණු පළාත් සභා ඡන්දේ වගේයි. 93 දකුණු පළාත් සභා ඡන්දෙන් තමයි 94 බල පෙරළියට ඕන කරන රැල්ල නිර්මාණය කළේ. ඒ වගේම තමයි නොවැම්බර් 16 නියත ජයග්‍රහණයට ඕන කරන රැල්ල නිර්මාණය කරන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි, එල්පිටියේ තමුන්නාන්සල මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මුළු රටම ඔබේ දෙස බලාගෙන ඉන්නවා. නිකං කකුල නොණ්ඩි කකුල කියලා හරියන්නේ නැහැ. රම්පෙට පොරි හැලෙන ප්‍රතිඵලය මුළු රටම බලන් ඉන්නවා. නිකං 160 නෙවෙයි, ඊට වඩා උඩට උස්සලා පෙන්වන්න පුළුවන් බල සම්පන්න ප්‍රතිඵලයක් එල්පිටියේ ජනතාව ලබලා දෙන බව මුළු රටම බලන් ඉන්නවා. ඒ හන්දම ගෑම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මොන වාද ભેද තිබ්බත් ඒවා පැත්තකට දාලා ජාතියක් හැටියට එකමුතුව සිතලා නොවැම්බර් 16 තීරණාත්මක මව්පොළවේ ඉරණම තීරණය කරන තීරණාත්මක මැතිවරණයට ඕන කරන හයිය, ඕන කරන බලය දෙන්න 11 වෙනිදාට පොහට්ටුව ජයග්‍රහණය කරවලා. නිකං ජයග්‍රහණයක් නෙවෙයි, අනිත් පැතිවල මිනිස්සුන්ගේ ඇස් උඩ යන ජයග්‍රහණයක්. ප්‍රතිවාදීන්ගේ බඩ බුරුල් වෙන මට්ටමේ ජයග්‍රහණයක්. පුතානෝට අපේක්ෂකකම අගමැති තුමානෝට දීලා මාරු වෙන්න හිතන ජයග්‍රහණයක්. අගමැති තුමානෝ පුතානෝට අපේක්ෂකත්වයේ දුන්නේ නිකන් නෙවෙයි. අගමැති තුමානෝ ඉන්දියාවේ ගියා, සාස්ත්‍රත් ඇහුවා, එහෙනුත් කිව්වා දිනන්නේ ගෝටා.
සමාජ සමීක්ෂණ කරා, දිගට කරා, හරහට කළා, පළලට කළා, උසට කළා, ඔක්කොගෙම එන්නේ ගෝටා. දැනගත්තා මේ පරදින ඡන්දට බෙල්ල දාලා මර්ගේ තියෙන නායකකමට තට්ටු කරගන්න ඕනේ නැහැ. පුතානෝ යනවා හන්දියක් ගානේ අපේක්ෂකත්වයේ හිඟා කකා. රනිල්ට පෙවුණා, රනිල් නෙවෙයි පුතානෝ නෙවෙයි, පුතානෝගේ පියානෝ වලෙන් නැගිටලාවත් මේ ඡන්දේ ගෝට දිනන එක වළක්වන්න බෑ කියලා රනිල්ට තේරුණා. ඒ නිසා පුතානෝට කතා කළා, එනු පුතානෝ ඉල්ලා පරදින හැටි පෙන්වා දෙනු මැනවි. පුතානෝද අභියෝගේ බාරගත්ත බියනුවන්න රනිලුනි, පරදින සැටි මම පෙන්නමි. ඒක තමයි නූතන මත්තුම බණ්ඩාර පුරාවෘත්තය තමයි දැන් මේ ලියමින් ඉන්නේ. යම්තන් හරි දිනන්න පුළුවන් පොටක් හරි පෑදෙයි කියලා හිතුවනම් අගමැතිතුමානෝ පුතානෝට දෙන්නේ නෑ අපේක්ෂකකම. අගමැතිතුමානෝ දන්නවා පුතානෝ මොන බල්ටි ගැහුවත් දිනන්නේ ගෝටා. දිනන ලකුණ පේන්නේ කොහෙන්ද? දිනන ලකුණ පේනවා TNL එක බැලුවම. අගමැතිතුමානෝගේ අයියාගේ රූපවාහිනී නාලිකාව TNL එක බලනකොට පේනවා දිනන පැත්ත කොහෙද කියලා. නැත්තම් දෙයි හාමුදුරනේ TNL එක ගෝඨාභය රාජපක්ෂ මහත්තයව වෙනුවෙන් යම්කිසි ප්‍රචාරයක් කරයිද, ප්‍රවර්ධනයක් කරයිද? ඇයි TNL එක ගෝඨා වෙනුවෙන් සහය වෙන්නේ? සියලු මත සමීක්ෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. දැවැන්ත පරතරයක් ඇතුවා 16 වෙනිදාට උතුර දකුණ නැගෙනහිර බටහිර සකල ලංකා දරුවන් එකට එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවන බව සහතික වෙලා ඉවරයි. ඒ හන්දමගේ අම්මේ තාත්තේ තමුන්නාන්සලා තමයි මේකේ පෙරවදන ලියන්නේ. තමුන්නාන්සලා තමයි මේකේ පූර්විකාව ලියන්නේ. LPTA විරෝධාර දරු අම්මා තාත්තා දෙමාපියෝ තමයි මේ මහා සටනේ පූර්විකාව ලියන්නේ. ඒ නිසා ඒ පූර්විකාව හරියට ලියමු. ලක්මාතාවගේ විජයග්‍රහණය ගොඩනගන පෙරවදන හරියට ලියමු. මව්පොළවට ඕන කරන ජයග්‍රහණය ගොඩනගමු. නොවැම්බර් 16 ගෝට තමයි අපට ඕන, ගෝට තමයි අපට ඕන, ගෝට තමයි අපට ඕන කියන පණිවිඩය LPTN 16ට පෙර මේ මස 11 වෙනිදා ලබලා දෙමු. ඒ සඳහා පෙරමුණ ගන්න, රොටබද ගන්න, එක්රොක් වෙන්න ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා, මාතෘභූමියට ජය වේවා, පොහොට්ටුවට ජය වේවා, LPTA ජනයාට ජය වේවා, ගෝඨාභය රාජපක්ෂට ජය වේවා, මහින්ද රාජපක්ෂට ජය වේවා, ලක්මාතාවට ජයම වේවා, ඔබ සැමට ජය වේවා.